ගරු ස්වාමින් වහන්ස යම් පුද්ගලෙක් තමන්ට උත්පත්තෙන් උරුම වෙච්ච අංගපසංග සෝභහමත් රුව තව කෙනෙකුගේ සිත තුළ රාගික කාමුක සිතුවිලි ඉපැන්දීම සඳහා භාවිත කරනවා නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා නෝන මේ තමන්ට ලැබුණා වූ රූපය මම දැන් කිව්වා මේ රූපය අපිට අම්මා තාත්තා නිසා ලැබුණු රූපයක් නෙමෙයි අපි අප්‍රමාණ මල් පූජා කරලා බොමලු ඇමදලා මෛත්‍රී චිත්තයන් වඩලා තමයි මේ ලස්සන රූපය ලැබුවේ ඒ නිසා මේ ලැබුවා වූ ලස්සන රූපය බුදුරජාණන් වහන්සේ කියනවා නිරේගාමී බවට පත් කරගන්න එපා කියලා යමෙක් තමන්ට ලැබුණා වූ රූපය ඇඳුමින් පැළඳුනෙමින් හෝ ලෝකයාට යම් නිරාවරණය කිරීමක් කරනවා නම් ඕන එය අපායගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා අපායගාමී අකුසලයක් කරු ස්වාමීන් වහන්ස නාට්‍යංගනාවන් රංගන ශිල්පිනියන් සම්බන්ධව කතා කරද්දී මේ තත්ත්වය කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්? ඒක නෝන බරපතල තැනක් ඒක. ඒක අපිට සමාජේ කියන්නත් බෑ සමහර විට කෙනෙක් ගැටෙන්න පුළුවන්. නමුත් කවුරු ගැටුණත් ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ නටගාමිනී කියන රංගන ශිල්පියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එයා තමයි එදා දඹදිවේ හිටපු ලස්සනම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ගුරුවරු අපිට කියලා තියෙන මේ රූපය උපයෝගී කරගෙන අනුන්ව සතුටු කරන අය අනුන්ව විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී ඔය ප්‍රශ්නේ අපි ඔතනින් නතර කරමු කියලා නෑ ගාමිණී දෙවෙනි වතාවෙත් අහනවා දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී අපි ඔය ප්‍රශ්න ඔතනින් නවත්තමු කියලා තුන්වෙනි වතාවෙත් අහනවා ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ නවත්තමු අපි මෙතනින් හතරවෙනි වතාවේ හද්දි බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී මේ පායාස දිව්‍ය තලයක් කියන්නේ දිව්‍ය තලයක් නෙමේ පායාසය කියන්නේ නිරය එතකොට පායාසය කියන නිරය කියන්නේ කවුරු ගැන තැනක්ද මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමස්වන්දයන් සකස් කරනවා නම් ලෝකයා තුල විනෝදය හාස්‍ය සකස් කරනවා නම් ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම නෙමෙයි කියන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ආව ධර්මය අපි දේශනා කළ යුතුයි මොකද මේක සමාජයට මේ මොහොතේ කරන්න ආව බුදුරජාණන් වහන්සේ බලවත් අනතුරු හැඟවීමක් තේරෙනවා ඒගාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා පෙර පින නිසා ලැබුවා වූ මේ සුරූපී ජීවිතය ඇඳුමෙන් පැනඳුමෙන් හෝ අපි ලෝකයට නිරාවරණය කරනවා නම් එය අපායගාමී අකුසලයක් කියලා නෝන. ඒතර අපි දන්නා වූ එක්තරා සාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ පායාස නිරය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ දකින්නලු සමාධියෙන් මේ පායාස නිරයේ ඉන්නේ නිරිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එයාට මස් මූණක් තියෙනවා. නමුත් ඇටසැකිල්ලක් හැටියට මස එයාට ලැබිලා නැහැ. ඇයි මස ලැබිලා නැත්තේ? ගිය ජීවිතේ එයාට ලැබුණා වූ මස එයා කාමයන් උදෙසා යොමු කළා. අනුන්ට අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ වගේම තව නිරිසතෙක් ඉන්නවා. ඒ පායාස නිරේ එයා නෝන හැම ගහපු නිරිසතෙක්. ඔබ මිනිස්සේ කොඳ ශක්තිමත් මිනිස්සෙක් අරගෙන ඒ ශක්තිමත් මිනිස්යාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න. දැන් ඔබට පේනවා රතු පාට ලේ තැවරුණු මස් තැවරුණු නහර තැවරුණු ඔය මේ මස් ගොඩ. අන්න ඒ වගේ හැම ගැහුවා වූ නිරිසතෙක්. මසම පිච්චෙනවා. මසම ගින්දරට යෝධියට පිච්චෙමින් මසම පීඩාවටපත් කරනවා. ඇයි ශරීරය මස කියන කාරණය ලෝකයාගේ කාමස්වාදයන් උදෙසා යොමු කළා. ඒ නිසා නෝනා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙන යම් හේතුවක් නිසාමයි. එහෙනම් අපි දක්ෂණං බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ තෝරගන්න නිවැරදිව අපි පායාස නිරය කියන පැත්තට යෑමෙන් අපි වළකිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නා වූ කාරණය වර්තමාන ලෝකයාට ගොඩක් වටිනවා. නමුත් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝනා. මොකද ලෝකය කියන්නේ දුක කියන කාරණය. ඒ නිසා ලෝකය මේ මොහොතේ යන දිශාව වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සක්‍රයා ඇවිල්ලා මේ ලෝකේ පාලකයා වුණත් නැවත මේ ලෝකේ වෙනස් කරන්න බෑ නෝනා. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ යන්නේ මුර්ග සංඥාව සකස් වෙන තැනටයි කියලා. මිනිස්සයා තව මිනිස්සේ දකින්නේ මුර්ගයක් හැටියට නෝනා. මරා ගන්නවා කියනවා, කොටා ගන්නවා කියනවා, ලේ වලින් මේ පෘථුවිය තෙමෙනවා කියනවා. දැන් බුදුරජාන් වහන්සේ කියන මෙතෙන්ටයි මේ ලෝකේ යන්නේ. එහි බීජ අවස්ථාව තමයි අපි මේ ලෝකයේ තුල දකින්නේ නෝනා. ඒ නිසා අපි ධර්මයේ තුල නිවැරදි වෙන්න ඕනේ කියන තැනයි අපි සකස් කරගන්න ඕන නෝනා. ධර්මයේ තුල අපි ශක්තිමත් වෙනවා. ලෝකයේ අන දිශාවකට ගියේ දැන් මොකද ලෝකයේ යන්නේ දුක දිශාවටයි. තේරෙනවද? ඒ නිසා ලෝකයේ දුක දිශාවට යද්දී අපි ධර්මයේ දිශාවට එන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර අපි ධර්මයේ දිශාවට එනකොට සමහර විට ඔබ පුදකලා වෙන්න පුළුවන්. මොකද ලෝකයේ බහුතරයක් යන්නේ එක පැත්තකට. ඒතර මොකද ධර්ම මාර්ගයේ යන කෙනා හැම වෙලාවම නෝනා උඩුගම් බලාගෙන කෙනෙක්. උඩුගම් බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම එයා මේ සමාජයට අමුත්තෙක් වෙන්න පුළුවන්.